අයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. මගේ අතේ අද තියෙනවා නවකතා විශාල ප්‍රමාණයක්. ගොඩාක් වෙලාවට මේ නවකතා යෞවන යෞවනියන් අතර හරිම ජනප්‍රියයි. ප්‍රේමය පිළිබඳව බොහෝ විට තේමාවන් වෙන මේ වගේ නවකතා බොහොමයක් අද කාලේ අපේ යෞවන යෞවනියන් කියවනවා. හැබැයි සමහර නවකතා අපිට කියවන්නකොට මේ ප්‍රේමය පිළිබඳව කියන හරි බොළඳයි කියලා හිතෙනවා. හැබැයි මේ නවකතාවල ජීවිතයට යම් අරුතක් එකතු කරන, ගැඹුරක් එකතු කරන, සමාජයට යම් පණිවිඩයක් ලබා දෙන අවස්ථා බොහොමයක් තියෙනවා මේ නවකතාවල. ඒ නිසාවෙන්ම අපි අද දවසේ ආරාධනා කළා මේ නවකතා සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ දිල්රුක්ෂි ගමගේ. අපි ඇයට අද දවසේ ආරාධනා කළා අපේ මැදිරියට මේ නවකතා සියල්ල පිළිබඳවම අපිට ඉඩකඩ තියෙන විදිහට කතා බහ කරන්නට. අයිබුවන් ඔබට මේ නවකතා ලියන්න ඔබ මේ පොඩි කාලේ ඉඳලා ඔබ ලියන දෙයට ආස වෙන්න ඇති. හැබැයි නවකතාවක් මුලින්ම මුද්‍රණය කරන්නේ කොයි කාලෙද? ඒ පළවෙනි නවකතාව පිළිබඳ මතකය කොයි වගේද ඔබට? 2012 වසර තමයි මම මුලින්ම නවකතාවක් මුද්‍රණය කරන්නේ. මම රැකියාවෙන් ඉවත් වෙනවා. පුතා විවාහ වෙලා පුතා ලැබුණට පස්සේ ඒ රැකියාවෙන් ඉවත් වෙනවා. ඒ ඉවත් වීමත් එක්ක අර ගෙදර ඉඳිද්දි දැනිච්චර හුදකලා බව පාළුවත් එක්ක තමයි මම පොඩි කාලෙත් ලිව්වා. ඒ කියන්නේ කෙටි කතා ලිව්වා පාසලේ තරඟවලට වගේ. අර ඒ ඉන්න කාලෙදි තමයි මුලින්ම මම නවකතාවක් ලියන්න පටන් ගන්නේ. නමුත් මුද්‍රණය කිරීමේ අර මුලින්ම නෙමෙයි, අර හිතේ තිබුණු ආසාවට, අර හිතේ අර තිබුණ අර දක්ෂතාවය හින්දා මම එහෙම නවකතාව රචනා කරනවා. ඊට පස්සේ ඒක ආපස්සට කියවගෙන යද්දි මට හිතෙනවා මේ ලොකු ආසාවක් ඇති වෙනවා හිතට මම මේක මුද්‍රණය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මුලින්ම යනවා ආර්ය ප්‍රකාශකයෝ මුණ ගැහෙන්න. ඒ ගියාට පස්සේ ආර්යරත්න ඉඹුල්දෙනිය මහත්මයා ඔහු මගේ නවකතාව කියවලා ඒකේ අඩුපාඩුකම් පෙන්වලා ඒව නැවත සකස් කරලා ඊට පස්සේ නවකතාව මුද්‍රණය කරන්න බාර ගන්නවා. හොඳයි. ඒ 2012. 2012 දී පටන් ගත්ත ඒ ගමන මේ වන විට ඔබ නවකතා 15ක් ලියා අවසන් කරලා තියෙනවා. මම කැමති මේ මුල්ම නවකතාවත් එක්ක ඔබ මේ කතාන්දර ගොඩනැගීම ප්‍රේමය මුල් කරගෙන තමයි හැම එකක්ම මේ කෘති නිර්මාණය වෙන්නේ. මේ තේමාවන් සොයා ගැනීම පිළිබඳව කතා කරමු. මොකද ඊට පස්සේ අපිට පුළුවන් මේ හුඟක් නවකතා මේ සියල්ල මගේ බෙහි වෙන්නේ පුවත්පත්වල කොටස් වශයෙන් පළ වුණාට පස්සේ. ඔබ පුවත්පත්තර සම්බන්ධ වෙන්නේ කොහොමද? මුලින්ම පුවත්පත්‍ර නෙමෙයි සම්බන්ධ වෙන්නේ, මුලින්ම නවකතා තමයි ලියන්නේ. නවකතා ලියලා ඒ දේවල් කියන්නේ ප්‍රේක්ෂකයාට මේ පාඨක අතරට ගියාට පස්සේ ඒගොල්ලෝ ඒ කියවලා මට ඒවයි ගුණදොස් කියනවා. මේ අතරේදී තමයි මට කියන්නේ පුවත්පත් වලින් අපිත් එක ලියමු කියලා එහෙම ආරාධනාවක් ලැබෙන්නේ. මුලින්ම මොන පුවත්පත්‍රද ඔබ ලියන්නේ? මුලින්ම මම සම්බන්ධ වුණා බිරිඳ පුවත්පතට, ඊට පස්සේ ඈ සංගරාවට, ඊට පස්සේ පූජා කියලා පුවත්පතක් අලුතින් පටන් ගත්ත. නමුත් කලාප කීපයක් විතරයි පුවත්පත කරගෙන ගියේ. ඊට පස්සේ රජින පුවත්පතට, සන්නාලි කියන සංගරාවට සම්බන්ධ වෙනවා. ඒ ටික තමයි. මේ විදිහට සම්බන්ධ වෙලා ඔබ කොටස් වශයෙන් මේ නවකතා ලියමින් යනවා. හැබැයි ඒ අතරතුරේදී ඔබ නවකතා මුද්‍රණයටත් පෙළඹෙනවා. අපේ පාඨකීන්ට කියවීම සඳහා මේ ආකාරයට නවකතා 15ක් පමණ නිර්මාණය කළා තියෙනවා. දැන් මේවායේ විවිධ තේමාවන් ඔබ තෝරා ගන්නට ඇති. අපි මේ නවකතා කීපයක තේමාවන් ගැන කතා කරමු. මල්පෙත්තක්සේ කියන පොත තමයි මට ගොඩක්ම ප්‍රතිචාර ලැබිච්ච පොත. ඒකේ කියවෙන්නේ කියන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් පිළිබඳව. ඒ කියන්නේ ඔටිසම් කියන රෝගී තත්ත්වෙන් පිරෙන දරුවෙක් පිළිබඳව. ඒ වගේ දරුවෝ ළඟ සැඟවිච්ච කුසලතා ගොඩක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ගොඩක් දෙනා නොදන්නා කමින්, මව්පියෝ නොදන්නා කමින් සහ අර ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නැති කමින් සමහර වෙලාවට අපේ සමාජයේ ඉන්නවා ඒ වගේ දරුවෝ ගේ ඇතුළට විතරක් කොටු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ දරුවෙක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඒ දරුවට නර්තන හැකියාව තියෙනවා. ඉතින් ඒ පවුලේ කියන්නේ යාගේ අම්මයි තාත්තයි එක්ක තාත්ත සහ තාත්තගේ නෑදෑයන් විශ්වාස කරනවා මේ කිසි දෙයක් කරන්න බැරි දරුවෙක් නිසා අපි මෙයාව කාමරයකට දාලා එයාට මෙහෙකාරියක් තියලා ඒ විදියට බලාගමු කියලා. මොකද තාත්ත කැමති නැහැ තමන්ගේ දරුවා සමාජයට යවන්න. ඉතින් නමුත් ඒ එයාගේ බිරිඳ කියන්නේ මේ අම්මා ඒ කියන්නේ මේ අසීමිතව කැප වෙනවා ඒ දරුවා වෙනුවෙන් දරුවාගේ දක්ෂතා එළි දක්වන්න.
ඉතින් අන්තිමේදී දරුවා ලොකු ජයග්‍රහණ හිමි කර ගන්නවා ජීවිතේ ජය ගන්නවා ජීවිතේ ජය ගන්නවා හොඳයි දැන් මේකෙදී ඔටිසම් කියන දරුවෙක් තේමාව වෙන්නේ දැන් අපි යම් නිර්මාණයක් කරනකොට යම් චරිතයක් ගොඩනගනකොට ඒ චරිතය සුවිශේෂී නම් එවැනි චරිත කොයි විදියටද සමාජයේ හැසිරෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුයි ඔටිසම් දරුවන්ගේ ක්‍රියාකාරීත්වයත් පොඩි සුවිශේෂ ගතියක් තියෙනවා ඔබ ඒ පිළිබඳව අධ්‍යයනය කළාද ඔව් මොකද මම අවුරුදු 5කට අධික කාලයක් ඔටිසම් පාසලක මම සේවය කරා ගුරුවරියක් විදියට ඒ කාලෙදි මම ගොඩක් දැක්කා ඒ වගේ දරුවන්ගේ ක්‍රියාකාරකම් මේ වගේම එවැනි දරුවන් ඉන්න පවුල් තුල ඒ කියන්නේ මොන වගේ ගැටුම් ඇති වෙනවද පවුල් පරිසරය කොහොමද ඒ වගේ දේවලුත් මම දැකලා තියෙනවා ඉතින් ඒක ඔළුවේ තියාගෙන හිතේ තියාගෙන තමයි මම මේ පොත ලිව්වේ හොඳයි ඊට පසුව ඔබට විශේෂත්වයක් දක්වූ කෘතීන් මේ අතරේ මොන වගේ කෘතීන්ද භවය පුරා ඔබ මට මෙහිමි ඒ කෘතියට ගොඩක්ම ප්‍රතිචාර තියෙනවා ඒකේ තියෙන්නේ බොහොම කෙටි يعني විවාහ වෙලා يعني ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වෙනවා නමුත් බොහොම කෙටි කාලයකදී ඔවුන් දෙදෙනා අතර ගොඩක් ගැටලු ඇති වෙනවා ඉතින් ඒ ගැටලු ඒ දෙන්නම උත්සාහ කරන්නේ තමන් දෙදෙනා අතර විසඳ ගන්න ඕනේ කියලා අන්තිමට ඒ කියන්නේ ස්වාමියාගේ පාර්ශවයේ නැදයන් අතරට බිරිඳගේ පාර්ශවයේ නැදයන් අතරට යද්දී විවාහයක් කියලා කියන්නේ මත කීපයක් දරන පිරිසකගේ එකතු වීමක් නේ ඉතින් ඔවුන්ගේ මත තමයි ඉදිරිපත් කරන්නේ එතෙන්දී මේ දෙන්නා වෙන් වෙනවා කියන්නේ දික්කසාදයකින්ම වෙන් වෙනවා අන්තිමට මේ දෙන්නා හුදකලාවේදී දෙදෙනාටම දැනෙනවා මේ අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න තමයි අපි අතර තිබුණේ කියලා. ඒ කියන්නේ දෙදෙනාම එකට කිසිදු උත්සාහයක් නොදරා තමයි මේ වෙන් වෙන්නේ. ඒ කියන්නේ එච්චර පවුල් සංස්ථාව තුළ ලොකු ගැටලුවක් ඇති කරගත යුතු නැති අවස්ථාවක නැති අවස්ථා තියෙනවා. අපි නිස්කාරණේ තමයි මේ වගේ ගැටලුවක් ඇති කරගන්නේ. ඇති කරගන්නේ. ඉතින් මේ දෙන්නා එහෙම අර හුදකලා වෙලා මේ දෙන්නා අපසට ජීවිතය ගැන හිතද්දි හිතෙනවා මට මේ ලෝකේ ඉන්න හොඳම මට ලැබෙන්න පුළුවන් හොඳම සහකාරිය තමයි මේ ලැබුණේ කියලා. එතකොට බිරිඳත් එහෙම හිතනවා. එතකොට මතක් වෙනවා මේ අපිට මේ දේවල් විසඳ ගන්න තිබුණ නමුත් අපි ඒකට පුංචිමවත් අර උත්සාහයක් ගත්තේ නැහැ කියලා. ඉතින් ඒ වගේ පස්සේ ඉඳන් අන්තිමට කතා කරනවා. දැන් මේ වගේ එකිනෙකට වෙනස් වෙන තේමාවන් වෙනස් කතා තෝරගන්නකොට දැන් මේක මේ 2012 දී ඔබ ආරම්භ කළා මේ මුද්‍රණය කරන්න මේ කටයුතු බොහොම ඉක්මනින් පොත් 15ක් ඔබට මෙලියන්න අවස්ථාව ලැබෙනවා. මේ මෙච්චර ඉක්මනින් ඔබට ලියන්න තියෙන හැකියාව ගැන අපි කතා කළොත් ඇත්තටම හිතේ කැමැත්ත මං හිතන්නේ මමත් ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් මම රැකියාවක් නොකරට මොකද මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා නමුත් ඉතින් ඒ දෙන්නගේ වැඩත් කරගෙන නිවසේ වැඩ කටයුතු කරගෙන මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා ඒත් එක්කම අර ලැබෙන ප්‍රතිචාර මං හිතන්නේ ගොඩක්ම ඒක වෙන්නේ නැති ඉතින් මේ පාඨකයන්ගේ ලැබෙන ප්‍රතිචාර ඉතින් ඒකත් එක්ක මේ ලියන්න ගන්න ලැබෙන උත්තේජනයත් එක්ක ලියන්න පුළුවන් තව කෘතීන් කිහිපයක් මගේ ළඟ තියෙන මේ අකල් වැස්ස අපි මේ නව කතාව ගැනත් කතා කළොත් ඔක මම දෙවෙනියට ලියපු පොත. ඒ කියන්නේ පළවෙනි පොතෙන් පස්සේ දෙවෙනි වතාවට ලියපු පොත. ඕකේ කියවෙන්නේ මේට අවුරුදු 30කට වගේ කලින් මොනරාගල වගේ පැත්තක ඉඳලා කොළඹට රැකියාවක සඳහා එන යුවතියක් ගැන. ඉතින් ඇයට ඒ රැකියාවත් එක්ක දැඩි ඕනකමක් ඇති වෙනවා සමාජ ඉහළ තලයකට යන්න. ඉතින් ඇය සඳහා උපරිම කැප වෙනවා. ඉගෙනීම පැත්තෙන් සහ අනිත් දේවල් වලින් උපරිම කැප වෙනවා. මේ ඉතින් එයා යාගේ රැකියාවෙත් විවිධ يعني මට්ටමට එයා ඉතා ඉක්මනින් අර උසස් වීම ලබා ගන්නවා. ඒත් එක්කම එයා යාට අර හිතන්නවත් බැරි තරම් හොඳ පවුලකින් එයා විවාහ වෙනවා. ඒ කියන්නේ වලව් පැලැන්තියකින්. නමුත් අර ඒ හැම දෙයක්ම ඇති වෙද්දී යාට අම්මා තාත්තා මගේ ගමේ ඉන්නව නේද කියලා යාට පුංචි මදිකමක් වගේත් ඇති වෙනවා ඒ අතරේදී. ඉතින් නමුත් අවසානයේදී යාට එයා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක යාට ආපහු අප්පච්චි අම්මයි මතක් වෙනවා. මොකද අද මේ තියෙන හැම ප්‍රශ්නයකදම යාට හිතෙනවා විසඳුම මගේ අම්මා ගාව තිබුණා කියලා. අප්පච්චි ගාව තිබුණා කියලා. ඒ වගේ කතා පොතක් තමයි මේ වගේ පවුල් සංස්ථාව තුළ විවාහය තුළ සමාජයේ අපි ජීවත් වීමේදී ඇතිවෙන විවිධ හැලහැප්පීම් මේ වගේ හුඟක් තේමාවන් ඔස්සේ මේ නවකතා 15ම විවිධාකාරයේ වෙනස් මුහුණු වලින් දිල්රුක්ෂේ ගොඩනගලා තියෙනවා. අපි තවත් නිර්මාණ කිහිපයක් ඇයිගේ කතා බහ කරමු ඒ සමගින් කෙටි විරාමයක් අරගෙන. දෙවිරාමින් පසුව යලිත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් සමගින් නිල් රුක්ෂි ගමගේ විසින් රචනා කරන ලද නවකතා 15ක්
පිළිබඳව අපි අද දවසේදී කතා කරන්නේ අයත් සමගින්. දිල්රුක්ෂි මට කියන්න දැන් මෙතනදී ඔබට ඔබේ නිර්මාණ වඩාත්ම සිද්ගත් එක මොකද්ද කියලා ඇහුවොත් එimhe ඔබ හැම නිර්මාණයකටම කැමතියි කියලා. මොකද අපි යම් නිර්මාණයක් කරන්නේ දරුවෙක් හදා ගන්නවා වගේ තමයි. බොහොම ආදරෙන් සෙනෙහසෙන් තමයි මේ නිර්මාණ කරන්නේ. හැබැයි ඔබට පාඨකයන්ගෙන් වැඩිම ප්‍රතිචාර ලැබුණේ මේ කෘතියන් අතර මොන කෘතියටද? මල් පෙත්තක්සේ පොතට වගේම පාඨකල හීන කියලා ඔතන තියෙන කෘතියක්. ඒකට තමයි ඒ දෙකට තමයි මට වැඩිම ප්‍රතිචාර ලැබුණේ. මේ අහිංසකාවී ගැනත් අපි කතා කරමු. අහිංසකාවී කෘතිය සඳහන් වෙන්නේ කියන්නේ ඇගේ අම්මා තාත්තා නැති වුණාට පස්සේ කියන්නේ වලව්වක බැල මෙහෙවරකම් කරලා තමයි ඇගේ දරුවට කියන්නේ උගන්වන්නේ. එතෙන්දි තින් අය ලොකු කියන්නේ ලොකු කැපකිරීමක් කරනවා තමන්ගේ අර අධ්‍යාපනය වෙනුවෙන් සහ අම්මට කියන්නේ උදව් කරන්න ඕනේ මම මගේ අම්මව හොඳින් බලා ගන්න ඕනේ කියන තැනට එන්න එයා ගත්ත අර ලොකු අර උත්සාහයක් ගැන තමයි කියන්නේ. එහෙම තැනක දියණියක් වුණත් එයා අධ්‍යාපනින් ඉතා ඉහළට එනවා. ඒ වගේ කතාවක් තමයි තේමාව කරගන්නේ. හුස්මක් දුරින් ඉන්න මේ දිල්රුක්ෂිගේ තවත් අලුත්ම කෘතිය. මේ කෘතිය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. එතන තියෙන්නේ පුංචි කාලේ කියන්නේ හොස්ටල් එකක හැදෙන පිරිමි දරුවෙක් ගැන. එයා ලිංගික කියන්නේ අතවරවලට ලක් වෙනවා. නමුත් එයා බය සහ ලැජ්ජාව නිසා ඒව සංගවගෙන ඉන්නවා. ඊට පස්සේ ඔහු අධ්‍යාපන මට්ටමින් ඉහළට ගිහිල්ලා වෘත්තීය මට්ටමින් ඉහළට ගිහිල්ලා සමාජයේ හොඳ තැනක හිටියත් එයාගේ පෞද්ගලික ජීවිතේ එයා ඒ කියන්නේ අඳුරු කරගන්න. මොකද එයා විවාහ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ ඒ අර මුලින් අර මුලින් අර මනසට වෙච්ච බලපෑමත් එක්ක මට ඔතෙන්දි කියන්න ඕන කලේ අපි දැන් අපේ දරුවෝ ඒ වගේ දෙයක් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා නම් ඒව කාට හරි කියන්න ඕනේ කියලා. මොකද ඒව මනස හිර කරගෙන හිටියහම ඒව ඊට පස්සේ තමයි සමාජයේ සිදු වෙන දේවල් ඒගොල්ලන්ගේ මුළු අනාගතයට මේක ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. සහ මානසිකව විශාල බිඳවැටීමක් ඇති වෙනවා. ඒ වගේ තරුණියෙක් ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඒ තමයි දැන් මම හිතන්නේ අපි දැකපු දේ තමයි මේ දිල්රුක්ෂි මේ නිකම්ම නිකම් කතාවක් හැම වෙලාවෙම කියන්න උත්සාහ කරන්නේ නැහැ. මේකෙදි සමාජයේ කුමන හෝ ගැටලුවක් වෙන්න පුළුවන්, සමාජයේ වැරද්දක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෞල් සංස්ථාව තුළ සිදුවන ක්‍රියාදාමයක් වෙන්න පුළුවන්, මේ වගේ අපිට යමක් ඉගෙන ගැනීමට මේ නිර්මාණ තුළ අවසානයේ ඇය පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. වසන්තයේ ආයෙත් ඇවිදින් මේ කෘතිය ගැනත් මම කැමතියි ඔබෙන් යමක් දැනගන්න. වසන්තය ආයෙත් ඇවිදින් කෘතියත් නිර්මාණය වුණේ ඒ කියන්නේ ඒක මෙහෙම ආදර කතාවක්. තමන්ගේ පෙම්පතිය හිතනවා මේ ඒ කියන්නේ ඔකේ තියෙන ඡායාරූප ශිල්පියෙක් ගැන. එතකොට යාගේ පෙම්පතිය මොඩලින් කරන එහෙම නිරූපණ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්. ඉතින් අර ඒ ඡායාරූප ශිල්පියා බොහොම ප්‍රසිද්ධයි. ඉතින් මේ එයා කියන්නේ අර යාගේ අර යාගේ පෙම්පතිය හිතනවා මේ මම තමයි නිරූපණ ශාස්ත්‍රයේ අංක 1 කියලා. එහෙම අර යා ලොකු අර හීනමා කියන්නේ ලොකු තමන් ගැන ලොකු ප්‍රතිරූපයක් මවාගෙන ඉන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් ඒ ඡායාරූප ශිල්පියාට සිද්ධ වෙනවා තමන්ගේ විවිධ අවශ්‍යතාවයන් වලදී විවිධාකාරී නිරූපණ ශිල්පිනියන් එක ගනුදෙනු කරන්න. ඉතින් අර ඒ වගේ අවස්ථාවක ඇතිවන ගැටීම් සහ ඒව විසඳ ගන්න ආකාරය ඒ වගේ දේවල් ටිකක් තමයි පොතේ සඳහන් වෙන්නේ. මේ කෘතීන් වලට අමතරව ඔබ මේ කෘතීන් වෙනත් නිර්මාණයකට දායකත්වයේ සපයන බලාපොරොත්තුවක් තියෙනවද? එවැනි අවස්ථාවක් ඔබට හමු වෙලා තියෙනවද? ඔව් මේ වෙන විට ටෙලි නාට්‍ය කීපයකට මගේ කෘති කීපයක්ම ඉල්ලලා තියෙනවා. ඉතින් මම බොහොම කැමැත්තෙන් ඒවට ඒ කෘති දෙන්න මම දෙනවා. තවත් ඒ කියන්නේ තිර රචනා ලියන්න කියලත් මොකද මේ කෘතිය කාපහු අපි ටෙලි නිර්මාණයකට හෝ සිනමා පටයකට නැගෙනවා නම් මේවා වෙනම තිර පිටපත් ලිවිය යුතුයි. ඉතින් මම ඒ කියන්නේ ඒ ගැන මම හදාරලා තිබුණේ නැහැ. නමුත් මම මේ දවස්වල ඒ ගැන හදාරමින් යනවා. ඒ කියන්නේ ඒක හින්දා ඉදිරියේදී තිර පිටපතක් මම ලියන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව වෙනත් ආයතන කීපයකින්ම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ටෙලි නාට්‍ය සඳහා පොත් තෝරාගෙන තිබෙනවා.
හොඳයි දැන් මීට අමතරව මේ වෙනකොට පුවත්පත් තවත් ඔබ කොටස් වශයෙන් පළ කරන පුවත්පත් වලට සම්බන්ධ වෙලා තියෙනවද මේ වගේ කතා මාලාවන් යොමු කරන පුවත්පත් තිබෙනවද ඔව් තවමත් මම ලියනවා තවමත් ඒ රැජින පුවත්පත් එතකොට බිරිඳ පුවත්පත් ඈ සංගරාව මේ ටික දැන් අවුරුදු 4ක් විතර වගේ ඉඳලා මේ එක දිගට මම ලියනවා ඒ ටිකේ තවමත් එතකොට මේ එකිනෙක පුවත්පත් වල තියෙන කතාන්දර වෙනස් එතකොට අපි සතියකට සැරයක් මේ වගේ කතාවක් ලබා දෙන්නට ඕනේ. දැන් කොහොමද මේ මේ මේක කරන්නේ? දැන් අපි හිතමු පුවත්පත් හතරක් තියෙනවා. මේ හතරට කතා හතරක්නේ අපි දෙන්නට ඕනේ. ඉතින් එකක් තියෙන මේවා අපි හොඳට මතකේ තියාගන්නත් ඕනේ. මොකද රජින පුවත්පතේ යන කතාව මොකද්ද? ඊළඟට ඈ සංගරාවට අපි ලියන්නේ මොකද්ද? මේකට අමාරු කාර්යයක්. සහ ඔබේ දරුද දෙනෙක්ගේ මවක් ඒ කටයුතු කරන්නට ඕනේ. එහෙම පටලවිලි සහගත තත්ත්වයක් මට ඇති වෙලා නැහැ. ඇත්තටම ඒවා මං වෙන් වශයෙන් තියාගෙන ඉන්නවා. ඉතින් එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඇත්තටම. කතා මං හිතන්නේ මේ උල්පතක්. උල්පතකින් මොකද්ද වෙන්නේ? විතරම ජලය ගලනවා. ඉතින් ඒ වගේ මං හිතන්නේ දිල් රුක්ෂේගේ මනසේ හැම විටම කතාවක් නිර්මාණය වෙනවා. කතාවක ඉදිරි ඊළඟ පියවර නිර්මාණය වෙනවා. ඉතින් එහෙම නොවුනොත් මං හිතන්නේ එහෙම හිස් බවක් ඇති වුනොත් තමයි මේවා ඉදිරියට නිර්මාණය කරගන්න අපහසුතාවයක් තියෙන. මොකද අපි දන්නවා පුවත්පත්වල කතා අංග නිර්මාණය කරනකොට මේවා මේ මට අවුරුදු ගණන් අවුරුදු එකහමාරි දෙකේ දිගටම ලියන ඉන්න එකම කතාව. ඉතින් ඒක එක්තරා විදිහක දක්ෂතාවයක්. මේ දවස්වල අලුත් නිර්මාණ කටයුතු වල නියැලෙමින් ඉන්නවද? මේ දවස්වල කියන්නේ දැන් මේ සැප්තැම්බර් ওই ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් දෙකක් එළි දක්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ දෙකේ වැඩ කටයුතු දැන් කරලා කියන්නේ මේ අවසන් කරලා තියෙන මේ වෙනමිට මුද්‍රණය තමයි තියෙන්නේ. ඊට අමතරව මේ දවස් ටිකේ නම් ওই පත්‍ර ඒ ටිකේ වැඩ කරන ගමන් මම මේ දවස්වල කියවනවා. මං හරි ආසයි. මම දැන් පුංචි කාලේ ඉඳලම මගේ හිතේ ওই කියවන්න තිබ්බ ආසාව වෙන්නේ නැති මං ওই ලේඛිකාවක් විදියට කියන්නේ ඒ විදිහට කරන්නත් මේ ඇත්තේ ඉතින් මේ මං එහෙම කියන්නේ කියවන්න අපේ ලිවීමේ ශක්තිය තව තව වැඩි දියුණු වෙනවා. ඒ ලොකු කාලයක් වෙන් කරගන්නවා මේ කියන්නේ ඒ වසර තුර අනිත් ලේඛක ලේඛිකාවන් විසින් අර එළි දක්වපු පොත් ටික මං ගොඩක් වෙලාවට අරගෙන කියවනවා. මේ දවස්වල ඒ දේ තමයි මූලිකවම කරන්නේ. හොඳයි. දැන් අනාගතයේ ඔබ නිර්මාණය කරන ඒ සියලු නිර්මාණ ඉතාම හොඳින් ඔබට ඒ කටයුතු ඉටු කර ගන්නට අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි සම්බන්ධ කරගත්තේ දිල්රුක්ෂි ගමගේ ඇයගේ නවකතා 15ක් ඇය 2012 වසරේ ආරම්භයේ සපයලා මේ වන විට නවකතා 15ක් නිර්මාණය කරලා තිනවා. ඉතින් දිල්රුක්ෂි තව අලුත් නිර්මාණ ඔබ බිහි කරන්න ඔබට ශක්තිය ලැබෙන්න. ඒ වගේම අපිට පුළුවන් අවස්ථාව දෙන්න කතා කරන්න අලුත් නිර්මාණ වලටත් මේ මැදිරිය. බොහොම ස්තුතියි අද දවසේ අපේ මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ඉතින් දිල්රුක්ෂිට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අපි අදට සමුගෙන යනවා. සුබ දවසක්.